නිර්ධිත මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ නිර්ධිත කොටස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වන විට වැසි ඇදහෙළමින් පවතිනවා. පැවති වේලිකාලගුණ තත්වය නිමා කරමින් කාසල් රී මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට අද උදෑසන සිට පස්වරුව දක්වාම අඛණ්ඩව වර්ෂාපතනය පතිත වුණා. වැසි තත්වයේ හේතුවෙන් හැටන් නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු කොටස් කඩා වැටීම් ගස් හා අතු කඩා වැටීම්ද වාර්තා වුණා. මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග මාතරාකුරැස්ස ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණා. දැන් අවධානයේ ඉදිරිදින කිහිපය තුළදී කාලගුණ තත්ත්වය පිළිබඳවයි. දිවයිනේ දැනට පවතින වැසිසස් සුළං සහිත කාලගුණ තත්ත්වය අද රාත්‍රියේ යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. විශේෂයෙන්ම මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වෑම්බ යන පළාත්වලට වගේම ගාල්සා මාතරණ දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 100 154 වැසි අපේක්ෂා කළ හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50ක පමණ වැසි අපේක්ෂා කළ හැකි. ඒ වගේම දිවයින හරහා පැයට කිලෝමීටර 40ක පමණ අතර තද සුළංද අපේක්ෂා කළ හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මුහුදු ප්‍රදේශයේ දේති කාලගුණ තත්ත්ව දෙස බැලුවොත් කාලගුණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කංකසන්තුරේ සිට පොතුවිල් දක්වා ඇති මුහුදු ප්‍රදේශයේදී වැසි තත්ත්වය සහ සුළං තත්ත්වය යම්කිසි වැඩිවීමක් පෙන්වුම් කරන බවටයි. මේ හේතු නිසාම දිවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසටයි.